ඒකයිම බයනතුව නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන සෑමදා අලුත්වන නොකියා. නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පිටකොට්ටේදී සිදු කෙරුණා. පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂය මෙයින් උත්සවය සංවිධානය කර තිබුණා. එදී නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතා වෙත පිළිගන්වනු ලැබුවා. අපි කුමාර වෙල්ගම මැතිතුමාගේ නායකත්වයෙන් එළඹෙන මහමැතිවරණයේදී කණ්ඩායමක් හැටියට මහසෝන එක්ක හෝ සංධාන ගත වෙලා දෙවෙන්ත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නව ලංකා නිදහස් පක්ෂය නෙමෙයි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ නායකත්වයට කුමාර වෙල්ගම මැතිතුමා පත් කරනවා. අපි මේ දැන් වැටිලා තියෙන මේ විකුණලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි කවදා හරි ගොඩ ගන්නවයි කියන මාතෘකාවේ තේමාව උඩ තමයි අපි සීලු දෙනම ඇවිල්ලා තියෙන්නේ. බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂේ මැතිනි ආරක්ෂා කරා, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි ආරක්ෂා කරා, මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙත් එතුමා පක්ෂය ඉදිරියට ගෙනිච්චා. මං හිතන්නේ 2015 පස්සේ පක්ෂය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම වුණත් ඒ 2015 සිරිසේන මහත්තයාගෙන් එළියට ආවේ මම හිතන්නේ පක්ෂයේ පාවා දීපු නිසා. ඒකට විරුද්ධත්වයක් පාන්න තමයි මම එදා එළියට බැස්සේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය එතුමියගේ ආශිර්වාදය ලබාගෙන තමයි අද මේ පක්ෂය අපි මෙතනට ගෙනාවේ. දැන් මේ මැතිවරණයේදී අපි සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ඒකාබද්ධව පක්ෂය අපි සියලු දෙනාම එක්ක වුණොත් මේ ආණ්ඩුවට මම හිතන්නේ අපිට හොල්ලන්න පුළුවන් වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒක ගැන බය වෙන්න එපා. මේ ආණ්ඩුව බොහොම බලවත් කියයි. නමුත් බලය අපි පෙන්නුවා. ණය ගන්න ගියාම ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂය පෙන්නුවා. ඒක බය අකුල ගත්තා. අන්න ඒ වගේ තැනකට මේ ආණ්ඩුව ගේන්න ඕනේ. ඉදිරියේදී අපි ජයග්‍රහණය කරන්න පුළුවන් මං ඇත්ත කියන්න ඕනේ. එහෙම නැත්තම් අපි අර අන්තිමේදී ඒ වෝට් ඔෆ් අකවුන්ට් එකට ගෙනාවා වගේ ආණ්ඩුව දනගස්සන තැනට අපි ගේන්න ඕනේ. විපක්ෂය කියන්නේ අර මනවේන්ද්‍ර මහත්තයා කිව්වා වගේ මහසෝනත් එක්ක උනත් යන්න ඕන. එක්කහුවෙලා තමයි අපිට මේ ආණ්ඩුව පෙළන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි වෙනම ඉල්ලුවොත් අපිට යම් කිසි ප්‍රමාණයක් හම්බ වෙයි. අද ශ්‍රී ලංකා කාර්යෝ වැඩි දිනෙක් පොහොට්ටුවට දෙන්නේ නැහැ. දැන් දැක්කනේ පොහොට්ටුවේ සභාපතිතුමා කොච්චර පාච්චල් වෙනවද කියලා. දැන් දැක්කනේ ප්‍රසන්න රණතුංග මහත්තයා, දැක්කනේ රොෂාන් රණසිංහල අපේ පක්ෂයේ සභාපතිට කතා කරන හැටි. ඉතින් ඒ තරම් තත්ත්වයක වැටලා තියෙන. ඉතින් එහෙම වැටෙන්න අපි ඕනේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට හරියට රිද්දන්න ඕන නම් අපි සීලු දෙනාම එක්කහුවෙයි. මගේ විශ්වාසය මැක්සිස්